ආයි බෝවන් ස්මාර්ට් ෆැෂන් ලංකා YouTube channel එක සඳහා මම ඉතාමත් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. මම දාපු පළමු වීඩියෝ එකේදී ඔයාලට කිව්ව මතක ඇති gedara indan mudal upiyanna swayan rekiyawak hatiyata vivida patikada osse paadam malawan resak genenawa kiyala. E porunduwa ishta karamin mage palumu video eka hatiyata genawa elastic sahita kota kalisamak pocket ehema dahala manne kohomada kiyana eka. Itin ada mama oyalata kiyala denna hadanne honda aadayam margayak hada gata hægi tawat vyaparayak wana මදුරු දැල් මැෂීමේ ව්‍යාපාරය අඩු මුදලකින් වැඩි ලාභයක් ලබා ගත හැකි ව්‍යාපාරයක් තමයි මදුරු දැල් ව්‍යාපාරය කියලා කියන්නේ. මදුරු දැල් මැෂීමේදී සිංගල්, ඩබල්, ට්‍රිබල් යන ආදී සයිස් තුනකින් නිර්මාණය කරන අතර මදුරු දැලේ උඩ රවුමට සහ හතරැස් වශයෙන්ද නිර්මාණය කරගත හැකිය. මේවට අමතරව වියන් මදුරු දැල්ද නිර්මාණය කරගන්න පුළුවන්. ඉදිරියේදී මේ සෑම මෝස්තරයක්ම හදන විදිය කොටස් වශයෙන් ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වෙළඳ පොලේ බහුලව අලෙවේ වන හතරැස් මදුරු දැල කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට මේ පේන්න තියෙන මදුරු දැල මම මහපු මදුරු දැල. මේක තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේක පොඩි වෙනසකුත් මම කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ උඩින් තියෙන රැලි පටි දෙක. සාමාන්‍යයෙන් අපි මදුරු දැලකට දාන්නේ එක රැලි පටියක්. නමුත් මම රැලි පටි දෙකක්ම දැම්මා. මදුරු දැලේ අගේ වැඩි කරගන්නත් එක්ක තමයි මම එහෙම කරලා තියෙන්නේ. දැන් අපි අපේ වැඩේ පටන් ගමු. මේ මදුරු දැල මහන්න අපිට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා බලමු. නෙට්ටිදි වර්ග ගොඩක් වෙලඳ පොලේ තියෙනවා. ගණන් අඩුවට ගන්නත් පුළුවන්. ටිකක් වැඩි මුදලකට කොලිටි රෙද්දක් ගන්නත් පුළුවන්. හැබැයි ඔයාලට වඩා සුදුසුම දේ තමයි ව්‍යාපාරයක් විදියට ඔයාලා කරද්දී තොග වශයෙන් මිලට ගන්න එක. මොකද එහෙම ගත්තොත් තමයි අඩු මුදලකට අපිට රෙදි අරගන්න පුළුවන් වෙන්නේ. දැන් අද මම භාවිතා කරන්නේ printed රෙද්දක්. ඉතින් මේ රෙද්ද සාමාන්‍යයෙන් තොග වශයෙන් ගනිද්දී රෙදි මීටරේ රුපියල් 40 ගාණක් විතර වැටෙන්නේ. මේකේ රෙදි පීස් එකම 2000 ගාණක් වෙන්නේ. අපි ඊළඟට බලමු මේ මදුරු දැලට තව මොනවද අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ගත්තු net රෙද්දේ පාටින්මයි මෙන්න මේ මදුරු දැලේ උඩ රවුමේ වට ප්‍රමාණයට ගන්න රෙද්ද ගන්න ඕනේ. ඒ පාටමයි මේ පාට මේකේ පාටක් වෙන්න ඕනේ. එතකොට අපි මේකේ රෙදි වර්ග හැටියට අපි ගොඩක් දුරට ගන්නේ පොලියෙස්ටර් රෙද්ද. එහෙම නැත්නම් පොප්ලින් රෙද්ද ගත්තත් කමක් නැහැ. පොලියෙස්ටර් රෙද්ද ගන්නකොට 45 පළලින් ගන්න. 45 පළලින් රෙදි ආර දෙකක් අරගන්න. එහෙම නැත්නම් 36 පළලින් රෙදි ආර දෙකක් අරගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ ලේස් රෙදි පටි. එහෙම නැත්නම් රේන්ද පටි. දැන් අපි ලේස් රෙදි පටි මේ තියෙන පටි වෙනම නෙමෙයි ගන්න තියෙන්නේ. මේක රෙදි අපිට මේකෙන් ගන්න රෙදි ගන්නකොට රෙදි මීටර එකහමාරක් විතර වගේ ගන්න. රෙදි මීටරයකුත් ඇති. නමුත් මීටර එකහමාරක් විතර වගේ ගන්න. ඊට පස්සේ මේ විදිහට පටි කපලා ගන්න පුළුවන් එකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට. ඊළඟට අපිට උවමනා වෙනවා උඩ ෆ්‍රේම් එක හදා ගන්න. උඩ ෆ්‍රේම් එක හදා ගන්න මෙන්න මේ වගේ බට උවමනා වෙනවා. ඒක මේ තනි බටේ අරගෙන මම කපා ගත්තේ. තනි බටේ ගන්නකොට අඟල් 120ක් දිග බටේ ගන්න. අඟල් 120ක් දිග බටේ ගන්න. එතකොට මේකට අපි කියන කන්ඩියුට් බට කියලා. අඟල් 120ක් දිග බටේ අරගෙන Tamanට අවශ්‍ය ප්‍රමාණයට දිගපල්ල ලකුණු කරලා කපා ගන්න ඕනේ. දැන් මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද මේ බටේක දිග ගන්නේ? කොහොමද මේ බටවල පළල ගන්න කියන එක තීරණය කරන විදිහ මම කියලා දෙන්නම්. අපි ඒක ඉදිරියේදී බලමු. ඊළඟට දැන් අපි බලමු තව මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මෙන්න මේ වගේ මේවට අපි කියන එල්බෝ කියලා. මේවා අපිට කෑලි හතරක් වුමනා වෙනවා. ඊළඟට මෙන්න මේ විදියට අපිට මේවා වුමනා මේවට අපි කියනවා ඩීරින්ස් කියලා. එහෙම නැත්නම් මදුරු දැල උඩින් එල්ලන්න ගන්න මුදු මේ තියෙන්නේ. ඒකෙන් එකක් තිබුණා නම් ඇති. ඊළඟට අපිට තව වුමනා වෙනවා කතුරක් වුමනා වෙනවා. මේ වගේ මීටර කෝදුවක් මේ වගේ හැඩරුලුකුත්
හැඩ කරගන්න යටින් ඕමනාව වෙනවා. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි අපිට ඕමනාව වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මදුරු දැල එහෙමනම් මහා ගන්න කියලා. මදුරු දැලේ උඩ වට ප්‍රමාණය කොච්චරක් තියෙන්න ඕනිද කියලා. ඒ වගේම යට වට ප්‍රමාණය. අපි කියන එකට ප්ලේයාඩ් එක කියලා. උඩ වට ප්‍රමාණය කියන්නේ ෆ්‍රේම් එකේ වට ප්‍රමාණය තියෙන්න ඕනේ අඟල් 120ක්. ඒ කියන්නේ මම ඔයාලට මෙන්න මේ රූප සරහණින් පෙන්නුවොත් මේ තියෙන හතරස් කොටුව. දැන් ඔය ඔය හතරස් කොටුවේ මේ වට ප්‍රමාණය එකතු වෙන්න ඕනේ ඔක්කොම අඟල් 120ක්. ඊළඟට මේ තියෙන පහලට පළු. මේ පළු වල එකතුව වට ප්‍රමාණය අඟල් 400ක් තියෙන්න ඕනේ. ඒ වගේම මෙතන උඩ ඉඳන් පහලට උස තියෙන්න ඕනේ මදුරු දැලේ අඟල් 90ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි පළුවක් කපනකොට එක පළුවක උස හැටියට අඟල් 90ක් ගන්න ඕනේ. ඊළඟට දැන් අපි හොයාගන්න ඕනේ මේ එක පළුවක උඩින් කොච්චරක් තියෙන්න ඕනේද යටින් කොච්චරක් තියෙන්න ඕනේද කියලා හොයාගන්න ඕනේ. දැන් මම ඔයාලට ඒක කියලා දෙන්න හදන්නේ. දැන් මම කිව්වන්නේ මෙතන හතරස් කොටුව වට ප්‍රමාණය තියෙන්න ඕනේ අඟල් 120ක් කියලා. එතකොට මේ වටේට පළු වෙන ඔක්කොම 10ක්. එහෙනම් මේ එක පළුවක උඩ කොච්චරක් මේ හරි එනවද කියලා බලන්න අපි මොකද කරන්න ඕනේ? මේ සම්පූර්ණ වට ප්‍රමාණය 10ෙන් බෙදන්න ඕනේ. මොකද පළු 10ක් නිසා. පළු 10ක් කියන්නේ මෙතන ජෝඩු පහක් එන්නේ. දැන් මේ වට ප්‍රමාණය 10ෙන් බෙදනවා පළු 10ක් නිසා. එතකොට 120 අපිට බෙදන්න තියෙන්නේ 10ෙන්. මේ තියෙන්නේ 120 10ෙන් බෙදෙනවා. 120 10ෙන් බෙදුවම සමානයි 12යි. ඊළඟට යට වට ප්‍රමාණය තියෙනවා අඟල් 400ක්. 400 බෙදෙනවා 10. එතකොට එක පළුවක යටින් එනවා 40ක්. එහෙනම් දැන් මේ විදිහට අපි පළුවක් කපන්න ඕනේ. ඒ පළුවේ උඩින් තියෙන්න ඕනේ 12ක්. යටින් තියෙන්න ඕනේ 40ක්. හැබැයි මේ පළුව මං කපනකොට උඩින් 12ක් ඉන්නම කපන්නේ නැහැ. වැඩි වුණාට කමක් නැහැ. මොකද වැඩිපුර තියෙන ප්‍රමාණය අපිට වැලි කරලා ගන්න පුළුවන්. රෙද්ද පිරිමහලා රෙද්ද අහක යන්නේ නැති වෙන්න රෙද්දෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි දැන් බලමු මේ පළු ටික කොහොමද කපන්නේ කියලා. පළු ඔක්කොම 10ක් කැපෙන්න ඕනේ. ඒ කියන්නේ ජෝඩු 5ක් කැපෙන්න ඕනේ. දෙක ගානේ ජෝඩු 5ක්. මේ විදිහට එක ජෝඩුවක් මේ තියෙන එක ජෝඩුවක්. ඒ වගේ ජෝඩු 5ක් එන්න ඕනේ. හොඳයි අපි දැන් බලමු මදුරු දෙලේ පළු ටික රෙද්ද කපා ගන්න කොහොමද කියලා. මුලින්ම මම ඔයාලට මේක බෝඩ් එකක පෙන්නන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. මම අරන් තියෙන්නේ 72 පල්ල රෙද්දක්නේ. ඒ රෙද්දෙන් මුලින්ම රැලි පටිය සඳහා අවශ්‍ය ප්‍රමාණය කපලා අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ අඟල් 7ක වගේ ප්‍රමාණයක් අපේ රැලි පටිය සඳහා කපලා අයින් කරගන්න ඕනේ. හැබැයි මෙතනදී මම මහන්න යන මදුරු දැලට රැලි පටි දෙකක් මහන්න හදන්නේ. ඒක නිසා අර අඟල් 7ට අමතරව තව මම අඟල් 5ක ප්‍රමාණයකුත් කපලා අයින් කරගන්නවා. රෙද්ද දික්කට පැත්තට. දැන් එහෙම කපලා අයින් කරගත්තාම අඟල් 7යි 5යි 12ක් මේ වෙනකොට එතකොට 72කින් අයින් වෙලා ඉවරයි. දැන් එතකොට අපිට ඉතුරු වෙන්නේ අඟල් 60ක් පළල. දැන් මේ අඟල් 60ක් පළල ඉතුරුලා තියෙන ප්‍රමාණයෙන් පළු දෙකට අවශ්‍ය ප්‍රමාණය කොහොමද ලකුණු කරන්නේ කියලා සමාදයෙන් මම මේ ඔයාලට පෙන්නන්න හදන්නේ. අපි හදාගත්තු ගණන් අනුව එක පළුවක උඩට එන ප්‍රමාණය අඟල් 12යි. උස අඟල් 90ක් අරගන්න ඕනේ. යට පළල අඟල් 40යි. ඒ අනුව රෙද්දේ හරස්සද පැත්තට එක පළුවක උඩට එන ප්‍රමාණය සහ එක පළුවක යටට එන ප්‍රමාණය ලකුණු කරගන්න ඕනේ. ඒ කියන්නේ අඟල් 12කුයි අඟල් 40කුයි. අඟල් 40 කියලා කියන්නේ යටට එන ප්‍රමාණය. අඟල් 12ක් කියලා කියන්නේ උඩට එන ප්‍රමාණය. මම ඔන්න මුලින්ම අඟල් 40ක් ලකුණු කරලා තියෙනවා. ඒ ඇවිල්ලා යටට එන ප්‍රමාණය. ඊට පස්සේ මම ලකුණු කරනවා එක පළුවක උඩට එන ප්‍රමාණය. මෙතන පළු දෙකක් නේ කැපෙන්නේ. එතකොට ඔන්න මං ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය හැටියට 20ක් තියෙනවා. මොකද 60ෙන් 40ක් ගියාම 20ක් නේ. ඒ 20ම මම අරගන්නවා එක පළුවක උඩට එන ප්‍රමාණය. නමුත් අපිට ගන්න තියෙන්නේ 12යි. කමක් නෑ වැඩිපුර තිබුණාට. ඒ වැඩිපුර තියෙන ප්‍රමාණය අපිට රැලි කරලා අරගන්න පුළුවන්. ඊට පස්සේ මම අවශ්‍ය උස ඒ කියන්නේ අඟල් 90ක්
උඩේ ඉඳන් රෙද්ද දික්කත පැත්තට ඔන්න මම පහලට අඟල් 90ක් ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ නැවත ඒ හරහා ලකුණු වෙන්න ඕනේ. හරස්සත පැත්තට එක පළුවක උඩර ගන්න ප්‍රමාණයයි එක පළුවක යටර ගන්න ප්‍රමාණයයි. දැන් මම මුලින්ම උඩින් ගත්තේ 40ක් නිසා මේ පැත්තේ මම මුලින්ම ගන්න යටින් 20යි. ඊළඟට 40ක් අරගන්නවා. දැන් ඊට පස්සේ මේ විදියට මේ ස්ථාන දෙක යා කරගන්න උඩයි යටයි. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට පළු දෙක වෙන් කරගන්න වෙන් කරලා තව මෙහිම වැඩක් අපි කරනවා. ඒ මොකද්ද? මේ පළු දෙකේ මැද උසයි පැත්තේ උසයි සමාන කරගන්න ඕනි. මැද උසයි පැත්තේ උසයි සමාන කරන්න ඕනි. මැදින් තියෙන ප්‍රමාණය කියන්නේ උස අපි අඟල් 90ක් කලන් තියෙනවනේ. ඒ අඟල් 90 පැත්තෙනුත් ලකුණු කරන්න ඕනි. ලකුණු කළා යට හැඩ කළයි කපා ගන්න මෙන්න මේ විදියට. මෙන්න මෙහිමයි පළු දෙක එන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ ජෝඩුවක්. දැන් මේ වගේ ජෝඩු පහක් කැපෙන්න ඕනේ. හොඳයි දැන් මම අඟල් 72ක් පළල අරගත්තු රෙද්ද තමයි මේ තියෙන්නේ. මේ බලවාටේ ඉඳන් එහා පැත්තේ වාටිය දක්වා අඟල් 72ක් පළල තියෙනවා. දැන් අපි මේ අඟල් 72ක් පළල තියෙන රෙද්දෙන් මම රැලි පටියට අවශ්‍ය ප්‍රමාණය දැන් කපලා ගන්න හදන්නේ. මේ තියෙන්නේ මහපු net රෙද්දෙක net එක රැලි පටිය මේ තියෙන්නේ. මේ රැලිපටිය ඔයාලට පේන විදිහ මෙහෙම රැලි කරලා හදලා තියෙනවා පීට් කියලා. ඔය රැලිපටිය කපා ගන්නකොට උඩ 4ස් වටක් ප්‍රමාණය වගේ දෙගුණයක් කපා ගන්න ඕනේ ඔය රැලිපටිය දිග. මේ රැලිපටියක උස ඩබල් එකට අපි ගන්නේ අඟල් 7ක් විතර වගේ ඉන්න තමා ගන්නෙ. ඉතින් මම මේ වගේ රැලිපටි දෙකක් දාන්න යන්නේ. ඒකට තවත් මේක අලංකාර වෙන ලස්සනයි. අපි දැන් බලමු මේ රැලිපටිය කොහොමද net රෙද්දෙන් කපා ගන්න. දැන් මෙන්න මෙහිම ඒක කරන්න ඕනේ අපි. මේ බලවාටි ඉඳන් මෙන්න මෙහාට මේ බලවාටි ඉඳන් මෙන්න මෙහාට මම ගන්නවා අඟල් 7ක් මේ බලවාටි ඉඳන් මෙහාට අඟල් 7ක් අකුණු කළා අඟල් 4 පටියක් මෙහෙම කපලා ගන්නවා හරි දැන් අපි එහෙමනම් මෙහාට අඟල් 7ක් ලකුණු කළා පටියක් කපලා ගමු අපිට පුළුවන් මේ කපා ගන්නකොට පොටවල් කීපයකට මේක නවාගෙන පොටවා කීපයක නවාගෙන පටි එකපාර කපාගෙන යන්න පුළුවන්. දැන් අපි ගත්ත රෙද්ද පොඩස් පහකට ඉන්න නවාගෙන තියෙනවා. ඔක්කොම යාර 12ක් තිබුණානේ. ඒ යාර 12 දිගින් පොටස් සමාන කොටස් පහකට නවාගෙන තියෙනවා. උස අඟල් 90ක් එන විදිහට අඟල් 90ට වඩා අඟලක් දෙකක් අඩු වෙනවා කමන්නේ. හැබැයි ගොඩක් අඩු වෙන්න ගන්න එපා. අඟල් 90ක් තියෙන්නම ගන්න පුළුවන් නම් වඩා හොඳයි. අඟල් 90ක් තියන්න ඩබල් එක නිසා උස අඟල් 90ම තියෙන්න අරින්න. ඒ ප්‍රමාණයට තමයි අපි යාර 12ක් අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේක මම සමාන කොටස් පහකට නවලා තියෙනවා. දැන් මේක මෙතන පළල හැටියට තියෙනවා. මේ රෙද්දේ පළල හැටියට තියෙනවා අඟල් 60ක්. හරි? අර පටිය කපලා ඉතුරුනට පස්සේ පටි දෙකක් මම කපලා ගත්තා. ඒක දැන් මෙතන අඟල් 60ක් ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ අඟල් 60න් මෙහිමයි ලකුණු කරන්නේ. මේ පැත්තෙන් මම මෙතන ලකුණු කරනවා අඟල් 40ක්. අඟල් 40 ලකුණු කරනවා මෙහෙම. අඟල් 40 ලකුණු කරනවා. මේ විදියට මේ පැත්තෙන් අඟල් 40ක් ලකුණු කරලා මෙතනින් අර පැත්තේ කෙරවලට අර පැත්තේ කෙරවලි ලකුණු කරන්න ඕනේ. මේ පැත්තෙන් මේ පැත්තේ ලකුණු කරන්නේ 20යි. මේ පැත්තේ 20යි ගන්න. හරි? මෙතන 20යි ලකුණු වෙන්න ඕනේ. විස්සයි එතකොට ඔන්න බලන්න ඒ 20 ලකුණු කරලා පස්සේ මේ පැත්තේ 40ක් ඉතුරු වෙනවා මැදින් ගත්ත උස ඔන්න දැන් අපි පැත්තෙන් ඊළඟ ලකුණු කරනවා මැදින් අඟල් 90ක් තිබ්බා ඒ අඟල් 90 පැත්තිරුත් මේ විදිහට ලකුණු කරන්න ඕනේ දැන් ඒ අනුව අපි හැඩ කරලා අඳින්න යන්නේ මේ වගේ හැඩ රූලක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි හැඩේට මෙහෙම ඇඳ ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට හැඩේට මම නැත්තම් අතින් සාමාන්‍ය විදිහට හැඩ කරලා ඇඳ ගන්න. ඊට පස්සේ අපිට කපා ගන්න තියෙන්නේ. උඩ 4ස් කොටුව සඳහා බටේ හැටියට මම අරන් තිනවා අඟල් 120ක් දිග බටයක්. ඒ අඟල් 120ක් දිග බටේ කොටස් 4කට කපා ගන්න ඕනේ.
දිග බට දෙකයි හරස් බට දෙකයි. අපි දැන් බලමු කොහොමද මේ බටේ කපා ගන්න කියලා. මෙන්න මේ විදිහට එන්නේ. දැන් දිග බට සහ හරස් බට. දැන් මේ විදිහට දිග බට එනවා දෙකක්. මෙතෙන් දිග බට. මේ තියෙන්නේ හරස්සත පැත්තට තියෙන බර බට. දැන් මේක ගන්න මෙහෙමයි මම. අඟල් 34 ගන්නවා. අඟල් 34ක් ගන්නවා දිග බටේ හැටියට. අඟල් 34ක් ගන්නවා දිග. හරස් බටේ දිග ගන්නවා අඟල් 26ක්. මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔක දැන් බලමු කොහොමද එන්නේ කියලා. දැන් දිග එතකොට එනවා 34 උඩට 34යි යටට 34යි. මේ දෙක එකතුනහම එනවා අඟල් 68ක්. එතකොට හරස් බටේ දිග 26 ගන්න දෙකක්. එතකොට එතන එනවා 52ක්. මේ දෙක එකතු වන්න බලන්න 8යි 2යි 10යි 10න් බිංදුව දෙන්න ඉතිරි එකයි 6 1යි 7යි මෙතන 5යි 12යි. ඔන්න 120ක්. එතකොට මේ කොටුවේ වට ප්‍රමාණය නෝ අඟල් 120ක්. එතකොට දැන් අපි කපා ගන්න ඕනේ දිග බටේ අඟල් 34ක්. හරස් බටේ අඟල් 26ක් කපන්න ඕනේ. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් ඔයාලට එක පෙන්නන්නම් හයි කරාට පස්සේ මෙන්න මෙහෙමයි. දැන් අපි බලමු මේ බටේ මං හයි කරලා පෙන්නන්නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. මෙන්න මෙහෙමයි. දැන් මේ එල්බෝ එල්බෝ බට එල්බෝ එකට මෙන්න මේ විදිහට බටේ අපි සෙට් කරනවා. දැන් මෙන්න මේ එල්බෝ එල්බෝ එකේ හින්දා මේ එල්බෝ එකේ හින්දා මේ 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 වට ප්‍රමාණය මෙතන වැඩිවීමක් වෙනවා. මේ එල්බෝ එකේ හින්දා දුර වැඩිවීමක් වෙනවා. ඒ දුර වැඩි වෙන ප්‍රමාණය සමහර එල්බෝ වල නම් අඟල් 2ක් විතර වගේ තමයි වැඩි වෙන්නේ. සමහර අඟල් 2ක්ම හරක් විතර වැඩි වෙනවා. සමහර අඟල් 3ක් විතර වැඩි වෙනවා. ඒ වැඩි වෙන ප්‍රමාණය හොයාගෙන මේ කපන බටෙන් අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ. මේ එල්බෝ ගැහුවට පස්සේ පොඩ්ඩක් මේ බට එහාට මෙහාට වෙනස් වෙන හින්දා අපි උඩින් ටින්ටසනියක් දෙකක් ගහගත්තට කමක් නැහැ. ටින්ටසන දෙකක් මෙන්න මේ විදිහට පොඩි ටින්ටසනියක් අරගෙන ටින්ටසන දෙකක් විතර දෙපැත්තෙන් ගහගන්න. නැත්තම් වෙනස් වීමක් වෙනවා මෙතන. දැන් 4S බටේ තියලා 4S බටේ ගාන්ටම කපන්නේ නැතුව ටිකක් මෙහොන් වාසිය තියලා මෙන්න මේ විදිහට අපි කපාගෙන යන්න ඕනේ. හොඳයි අපි ඊළඟට බලමු උඩ 4S වට ප්‍රමාණය කපාගත්තට පස්සේ අපි ඒකට පටි දෙකක් අල්ලනවා. මෙන්න මේ මේ දැන් මේ කොටුවට පටි දෙකක් අල්ලනවා. මෙන්න මේ විදිහට මැදින් මෙන්න මේ අතර පටියකුයි මෙන්න මෙහෙම මැදින් පටියකුයි අල්ලන්න ඕනේ. අපි ඊළඟට හදන්නේ මේ පටි දෙක කපා ගන්න. එතකොට මේ පටියේ මේ පැත්තට දිග තියෙන ඕන 34ක්. මේ පැත්තට තියෙන්න ඕනේ 26ක්. ඒ කියන්නේ දිග පැත්තට 34යි හරස්සත පැත්තට 26යි. මැහුම් වාසි භාගයේ දෙපැත්තට තියලා කපා ගන්න ඕනේ. එක පටියක පළල. ඒ කියන්නේ මෙන්න මේ පටියක පළල අපි මහල ඉවරට පස්සේ මෙතන අඟලයි තියෙන්න ඕනේ. හැබැයි දෙපැත්තට මැහුම් වාසි භාගය තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තට භාගයේ මේ පැත්තට භාගයේ අඟල් දෙකක් පටියේ පළල ගන්න ඕනේ. ඒ කියන්නේ පටියේ පළල අඟල් දෙකක් තියෙන්න ඕනේ කපා ගන්නකොට. හොඳයි අපි දැන් ඊළඟට කපාගත්තු කොටස් ටික මහ ගන්න හදන්නේ. දැන් මගේ මම මේ පෙන්වන්න හදන්නේ ඔයාලට 4S බටේ. ඒ කියන්නේ දැන් නෙට් රෙද්ද කැරි ටික ඔක්කොම මූට්ටු කළා. ඊට පස්සේ උඩ 4S කොටුවට තියලා මහලා අවසානට බටේ තියලා ඒ බටේ රඳවගන්න පටියක් අපි කපා ගන්න ඕනේ. ඒ පටිය තමයි මේ තියෙන්නේ. මේ පටියේ පළල මෙතන ඉඳන් මෙතන මේ පළල අඟල් 5ක විතර වගේ ප්‍රමාණයක් 4.5ක් 5ක් වගේ ප්‍රමාණයක් අරගන්න. මේ පටියේ දිග 4S බටේ වට ප්‍රමාණයට තමයි කපා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි 4S බටේ වට ප්‍රමාණය 120ක් කරන් තියෙනවා. ආන්ගේ අඟල් 120 ප්‍රමාණයට තමයි මේ පටියේ දිග ගන්න ඕනේ. ඊට පස්සේ මේ පටිය අපි ඕලොක් කරගන්න. මේ අයිනේ දිගේ එක පැත්තකින් ඕලොක් කරනවා. ඕලොක් කළා ඊට පස්සේ මේක මෙහෙම නවලා මහලා මහගන්නවා. ඇතුළට නූලක්, ඒ කියන්නේ කෝඩ් එකක් දාන්න පුළුවන් විදියට. ඒ කෝඩ් එකෙන් තමයි ඇදලා ගැට ගහන්න තියෙන්නේ. ඒකින් දැන් බලමු මේ කොහොමද ඕලොක් කරලා මහගන්නේ කියලා. ඕලොක් කරගත්තට පස්සේ මෙතනින් අපි දාන කෝඩ් එක ඒක ඇතුලෙන් තියලා ඒක අහුවෙන්නේ නැති වෙන්නේ මෙන්න මේ ගානට මෙහෙම අඟල් භාගයක් විතර වගේ නමලා මේ ඕලොක් එක උඩ මැස්මක් මහන්න ඕනේ.
ඉතින් ඊළඟට මේ අල්ලන පටිය උඩ හතරස් කොටුව කපාගත්තු මේ රෙද්දට මැදින් පටි දෙකක් අල්ලනවා කියලා කිව්වොත් එකක් පරද්දට පැත්තට අනිත් එක දික්කට පැත්තට දැන් මේ අපි දික්කට පැත්තට කපාගත්තු පටිය තමයි අල්ලන්නේ මේ අඟල් දෙකේ පටිය රෙද්ද මුඩු පිටි පැත්තෙන් උඩින් තියලා මහගෙන යන්න ඕනේ මේ විදිහට හරි මැදින් පටිය අල්ලන්න ඕනේ ඉස්සෙල්ලා අඟල් භාගෙට මෙහෙම තියලා මහගෙන තියලා ඊට පස්සේ අනිත් පැත්ත හරවලා අඟල් භාගය ඇතුළේ නැවුණු ක්ලෝස් කරගන්න තියෙන්නේ අපරාධ කියලා अभी मेक नमागण मेहूंगासी बागे अतुलट अगल को प्रमाण किटन विदिट मेहूंगासी बागे कतुट नमागण अगल को प्रमाण किटन विदिट एक मेन मे विदि अवटी गोनी हर दंगापी उड हतरस को हदागनी දැන් ඔයාලට පේනවා මේ පටි ටික ඇල්ලුවා ඒ කියන්නේ හරස් පටියයි දික්කතර තියෙන පටිය ඇල්ලුවා හරස් අතර පටිය ඇල්ලනවා ඒ කියන්නේ අවසාන පටිය ඇල්ලනකොට මෙන්න මේ ඩීරින් එක මෙන්න මේක තියලා මහන්න ඕනේ මේ ඩීරින් එක මහනකොට මේ මෙතන ඉඳන් මෙතනට නිකන්ලා මහලා නවත්තලා ඊට පස්සේ මේ ඩීරින් එක ගෙනල්ලා මෙතනට දාලා ඉවරලා තමයි ඊට ටික මහන්න ඕනේ දැන් අපි හතරස් කොටුව මේ වටේට අල්ලන්න ඕනේ රැලි පටිය දැන් අපි ඊළඟට කපාගත්තු රැලි පටිය රැලි කරගන්න ඕනේ දැන් ඊළඟට හදන්නේ රැලි කරගන්න බලමු අපි කොහොමද රැලි කරගන්නේ කියලා දැන් මේ තියෙන්නේ රැලි කරගන්න කපාගත්තු පටිය මෙන්න මේ විදිහට අපි රැලි තියතිය රැලි පටිය හදාගන්න ඕනේ මේ විදිහට රැලි කර කර රැලි පටිය හදාගන්න මේ රැලි පටියේ දිග වැඩිපුර කපලා තියෙන එකට එකක් අරන් තියෙන මේ රැලි පටියේ දිග इकट कर रेलीपटी दिग इतोटे मेक रैली कल इवर पास अरे हतरे को सामान विधा तीन अभी कपागे रेलीपटी दिग मे रैली कल इवर पास मेक हतरे को दिग सामान हतरे को वटप्रमाण अंगा लिखसी विस्सा रैली कल इवन पास रेलीपटी दिग अंगा लिखसी विस्सा तीन बड़ी प्रतिरा दिन इकटेका प्रमाण रैली कल अंगा लिखसी विस्सा बोट हदागंडी හොඳයි අපි දැන් ඊළඟට රැලි පටි වලට රේන්ද පටි එහෙම අල්ලලා ඊට පස්සේ දැන් ඔන්න රැලි පටි රැලි කරලා ඔක්කොම කරලා හදාගෙන මම රැලි පටි දෙකක් හදාගත්තා එකක් පොඩි එකක් අනිත් එක ලොකු එක ඔයාලට පුළුවන් නම් එකපාරම රැලි පටි දෙකම තියලා මහගන්න ඒකටත් උඩින් පළු අපි 10ක් කපාගත්තා ඒ පළු 10ක් මූට්ටු කරලා තියෙන එකිනෙකට තියලා ඒ ඔක්කොම එකපාර තියලා මහන්න පුළුවන් මෙහෙම තියාගන්න මෙහෙමයි මේ තියෙන්නේ හොඳ පිටපැත්ත අපි අපි හදාගත්තු හතරස් කොටුවේ හොඳ පිටපැත්ත මේ තියෙන්නේ එතකොට මේ හොඳ පිටපැත්තට තමයි මේ රැලි පටිය තියාගන්නේ මම ඉස්සෙල්ලම තියාගත්තේ කුඩා පටිය කුඩා රැලි පටිය ඊට පස්සේ ඒකට උඩින් තමයි අනිත් රැලි පටිය තියාගන්නේ ඒ කියන්නේ ඊට වඩා ටිකක් උස වැඩිපුර ගත්තු රැලි පටිය ඊට වඩා උස ටිකක් වැඩිපුර ගත්තු රැලි පටිය තමයි ඒකට උඩින් තියාගන්නේ ඊට පස්සේ ඒකට උඩින් තියාගන්නවා पलु दहाय पलु दहाय मुहूर्त एक पलु दहाय इलांट तीयागे एक उड़ीन तीयागन अरे कोट नूल दाल हदागत पटीय हर दंगी मेमेन को मधुर दलटावश पलु दहाय कपागन क्वालिटी के मूर्त करगन वाले मम्मी मे तीन मधुर दल अभी क्वालिटी मूर्त करगत मित्र मन नवत वाले मतकर मे तीन मन जोड़ पहा कपागन के मेती है जोड़वा मेतर मे क्या देखते हैं जोड़ देख मूट करना को मे इक पलुआ मेद कली इक पलुआ इक पेत के अने पेत हेडेड़ती है इतकोट उन्नो कलींग प्रति देख मेम देख इकट तीर जोड़ अरगन के प्रति देख इकट तीर मेति मूट कर तीर मूट करगनोने कैली दहाय जोड़ पाकंड हिम मूट करगन इट पास उन्नी कैली तीर मूट करगन इक මේ පැත්තෙන් තියලා මෙහිම මූට් කරගන්නකොට අනිත් එක මේ පැත්තෙන් තියලා මූට් කරගන්න ඕනේ. ආයි තව එක මේ පැත්තෙන් තියලා අනිත් එක අනිත් පැත්තෙන් තියලා මූට් කරගන්න. මේ විදිහට පිළිවෙලට මූට් කරගන්න. අවසානට සම්පූර්ණ කෑලි කොටස් ටික මූට් කරගත්තට පස්සේ අපි දැන් බලමු ඊළඟට මොකද කරන්න කියලා. දැන් අපි ඊළඟට මේ කරන්න හදන්නේ රෙඩිපටි ටික හතරස් කොටුවට ඇල්ලුවට පස්සේ නෙට් රෙද්ද කෑලි ටික ඔක්කොම මූට් කරලා ඉවරයි. ඒ කියන්නේ පළු 10ම මූට් කරලා ඉවරයි. දැන් ඔන්න මේ පළු 10 මේ හතරස් කොටුවට තියලා මහන්න දාන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ හතරස් කොටුවේ උඩටම තියලා තියෙන පොඩි රැලිපටිය. ඊට පස්සේ ඒකේ උඩින් තමයි ඊළඟ ලොකු රැලිපටිය මම තියලා තියෙන්නේ. හැබැයි ඔයාලට අවශ්‍ය නම් විතරයි මේ පොඩි එක දාන්නේ. නැත්නම් මේ තනි රැලිපටියක් ඇති. දැන් මේ රැලිපටියේ උඩින් තමයි
නෙට්ෙද්ද තියන්නේ. නෙට්ෙද්ද තියලා දැන් ආයි වටේට මහගෙන යන්න ඕනේ. දැන් අපි මේ කරන්න හදන්නේ ඒක. නෙට්ෙද්ද උඩින් තියලා මහගෙන යන්න හදන්නේ. අපි ඊළඟට බලමු මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඔන්න නෙට්ෙද්දේ කෑලි 10ම උඩ 4ස් කොටුවට තියලා මහලා ඉවරයි. ඊට පස්සේ ඒකට උඩින් තියෙනවා මෙන්න ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ කෝඩ් නූල දාලා මේ හදපු කටිය. දැන් මේක මේක තමයි මේ බටේ රඳවන්න භාවිතා කරන්නේ. බටේ ඇතුළට දාලා මේ කෝඩ් නූලෙන් තමයි අදින්නේ. දැන් මේ මේකත් මේ රවමට උඩින් තියලායි මහන්නේ. මේ විදිහට වටේට මහගට යනවා. මහන්න පටන් ගන්නකොට මෙතනින් පොඩ්ඩක් මෙහුන් අසි භාගයක වගේ ප්‍රමාණයක් ඉඩ ඇරලා මහන්න පටන් ගන්න. අවසානට ඇවිල්ලා මෙතනින් ජොයින්ට් කරනවා අපි. ඒ ජොයින්ට් කරද්දී මේ පටි අහුවෙන්නේ නැති වෙන්න ජොයින් කරන්න ඕනේ. හරි, දැන් අපි මේ අවසාන පියවරේ ඉන්නේ. මේ මදුරු දැලේ යට පටියක් අපි අල්ලනවා. මේ තියෙන්නේ පටිය පෙද්දර තියලා ඕලොක් මැෂින් එකෙන් වටේට ඕලොක් කරගෙන යන්න ඕනේ. හොඳයි, දැන් ඔන්න අපි සම්පූර්ණයෙන්ම මදුරු දැල මහලා ඉවරයි. අවසානයේදී අපි කරන්නේ බටේ අර රිදි පටිය ඇතුළට දාලා මං කියන කෝඩ් නූලක් දාලා පටියක් මහුව මතකයේ තියෙන්නේ. අන්න එතනට බටේ දාලා ඉවරලා ඊට පස්සේ අපි කෝඩ් නූලෙන් ඇදලා අවශ්‍ය ප්‍රමාණයට හිර කරලා ගැටයක් ගහන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති ඔන්න අපි බටේ දාලා රඳවලා තියෙනවා. හරි, දැන් අපේ වැඩේ ඉවරයි. අපි නැවතත් ඊළඟ දවසේ මේ වගේම වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.